අයිබෝන් සත්‍යපුවත් සවිස්තරාත්මකව දකින්න එක්වන්නේ සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවදානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ජනපති හමුවෙයි බලශක්තියෙන් බලගැන්වුණු දස අවුරුදු සැලැස්ම එළි දැක්වෙයි විරෝධතාවයේ නිරත සරසවි සිසුන්ට කොල්ලු පිටියේදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික සාකච්ඡා මාලාවේ තීරණාත්මක අවසන් දිනය අදයි යුරෝපය තුල කොටි සංවිධානයේ කටයුතු පිළිබඳ තහනම දීර්ඝ කරනු ලැබුවේ එවැනි අන්තවාදී සංවිධාන තුලින් ආරක්ෂාවට ඇති ප්‍රබල තර්ජන නිසා බව යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩේවිඩ් ඩේලි මහතා පවසනවා ඒ අද ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී සියුදින චීන නිල සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පසුරුවේ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමු වුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ මාත්‍ය නිෂ්පාදන අපනයන සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ පනවා ඇති තහනම ඉවත් කිරීමටත් GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳවත් තදින් සලකා බලන බවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් ඩේලි මහතා ජනාධිපතිතුමාට සහතික වී තිබෙනවා. ශ්‍රී ලංකික ජනතාවගේ මනෝහිමිකම් තහවුරු කිරීම උදෙසාත් සංහිඳියාව ගොඩනැගීමටත් වත්මන් රජය කියන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සිය ප්‍රසාදය පළ කළ ඩේවිඩ් ඩේලි මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවරයන්ට යුරෝපා සංගමයේ පූර්ණ සහය ලබා දෙන බවද ප්‍රකාශ කළා. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමයේ සමග සම්බන්ධතාවලට යම් පළුදුවීමක් සිදු වුවත් ඒවා මකාදමා තිරසාර සහයෝගතාවයක් ඇති කර ගැනීම නව රජයේ අධිෂ්ඨානය බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. මේ අතර ජනාධිපතිතුමාද පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සුවසේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයටද සහභාගී වුණා. හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාව සඳහා 2738 දෙනෙකු බඳවා ගැනීමේ සුවසේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස අද දින පැවැත්ුණේ. නිරෝගිමත් ශ්‍රී ලාංකීය පරපුරක් උදෙසා ගුණාත්මක සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කරනවත් සුවසේවාවේ මානව සම්පත ඉහළ නැංවීම පෙරදරි කර ගනිමින් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කරන අතර නව පත්වීම් 1530ක්ද පුහුණුව සඳහා පඳවා ගැනීම ලිපි 1208ක්ද මෙහිදී ප්‍රදානය කෙරුණා. උසස් වීම වලට අදාළව ප්‍රදානය කරන ලද ලිපි සංඛ්‍යාව 45ක්. ජනාධිපතිතුමා සංකේතාත්මකව මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න, සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය හසන් අලි, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් DMRB දිසානායක යන මහතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බලශක්තියෙන් සපිරි රටක් වෙනුවෙන් දස අවුරුදු සංවර්ධන සැලැස්ම එළි දැක්වීම අද කොළඹදී සිදු වුණා. එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින සියෙන් අලුත් රටක් විශේෂාංගයෙන් අවධානය යොමු කරන්නේ මේ පිළිබඳවයි. දේශීය බලශක්තිය ප්‍රභවයන් උපරිම මට්ටමින් සංවර්ධනය කර ශ්‍රී ලංකාව බලශක්තියෙන් සම්පෝෂිත දේශයක් බවට පත්කිරීමේ අභිලාෂයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය මෙම දස අවුරුදු සැලැස්ම සකස් කර තිබෙනවා. එම සැලැස්ම එළිදැක්වීමේ උත්සවය සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා, ජන සම්පාදන ජලපහවන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් හා අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය විසින් සකස් කළ දස අවුරුදු සැලැස්ම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා, බලශක්තිය කොතරම් පහසුවෙන් ලැබෙනවද, කොතරම් අඩු මිලට ලැබෙනවද, කොතරම් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවද කියන එක මත තමා අද දිනේ සමාජයන්ගේ ප්‍රගමණය තීරණය වන්නේ. එම නිසා බලශක්ති ආර්ථිකයක සමාජයක ජීව රුධිරයයි යන අදහස පදනම් කරගෙනයි මේ බලශක්ති සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරන්නේ. අපට අද නැවත වතාවක් බලශක්ති ශේෂ්ත්‍රයේ සෑම ආයතනයක්ම එක අමාත්‍යංශයක් යටතේ තිබෙන නිසා මෙවැනි සැලසුමක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව අධිකරණ ජනාධිපතිතුමාටත් දරු අගමැතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. මේ බලශක්ති ශේෂ්ත්‍රයේ තිබෙන ප්‍රබලත්වය එය ආර්ථිකය පමණක් පාලනය කර නතරවන්නේ නැහැ. ඒ අපේ එදිනෙදා දෛනික ජීවිතය, අපේ සංස්කෘතිය, අපේ සමාජය, විශේෂයෙන්ම අපේ දේශපාලනයේ හසුරවන ප්‍රධාන තේමාවකට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ අවසාන සියවස
හසුරවන ප්‍රධාන දේශපාලන මෙවලම් බවට බලශක්තිය පත් වීටි වෙනවා. අද ලෝකයේ පවතින සන්නද්ධ ගැටුම්, දේශපාලන අර්බුද, රාජ්‍ය අනතර ගැටුම් ආදී සියල්ල සලකා බලන විට පෙනියන්නේ එහි පිටුපසින් තිබෙන ප්‍රධාන හේතුකාරකය බලශක්තිය බවයි. බලශක්ති සුරක්ෂිතතාවයේ නැති රටක් තවදුරටත් ස්වෛරී රාජ්‍යයක් වන්නේ නැහැ. ඒ නිසා අපි සෑම අතින්ම උත්සාහ කරගත යුතුයි බලශක්ති සුරක්ෂිතතාවය අත්පත් කර ගැනීම සඳහා. තොර මෙතනින් ඔබට මේ රට ගෙනියාමේ අභියෝගය අප ඉදිරියේ තිබෙනවා. අපි ඉහළ ආදායම් රටක් බවට පත්වන්නේ කෙසේද? ඒ සඳහා වන අපේ ආර්ථික උපායමාර්ගය කුමක්ද? ඒ සඳහා වන අපේ බලශක්ති ප්‍රතිපත්ති කුමක්ද යන පිළිබඳවයි අපේ අවධානය යොමු වී තිබෙනවා. ඉනනතුරුව බලශක්තියෙන් බලගැන්වුණු ජාතියක් යන මෑයින් නිර්මාණය කෙරුණු විචිත්‍රාංගයකින්ද උත්සවය ආලෝකමත් වුණා. බලශක්තියෙන් බලගැන්වුණු රටක් ප්‍රතිපත්ති සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමයි සිදු වුණේ. මෙම සැලැස්ම පිළිබඳව තොරතුරු ඇතුළත් නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නිරාවරණය කිරීමයි මේ සිදුවන්නේ. ඉන් අනතුරුව මෙම ජාතික කර්තව්‍ය පිළිබඳව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොහොමද බලශක්ති උපාදනය කරන්නේ, කොහොමද බලශක්ති වලින් ස්වයං පෝෂණය වෙන්නේ, අපි කොහොමද රට දියුණු කරන්නේ කියලා වැදගත් අදහස් ගණනාවක් තියෙනවා. ඒ අදහස් කීපයක් මේකට අදාළ වෙලා තියෙනවා. අද අපි සටන් කරන්නේ බලශක්ති ලබන කාලෙකින් පස්සේ මේ රටේ දීර්ඝකාලීන බලශක්ති සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. ඕනෑම රටක ආහාර ගැන ස්වයං පෝෂිත වෙනවා වගේම බලශක්තිය ගැන ස්වයං පෝෂිත වෙනවා. අද ඉන්ධන මිල අඩු වෙනවා. ඉන්ධන මිල අඩුවීම ගැන වාසිය ජනතාවට දෙන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිතුමාට පස්සේ අපිට පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ හෙජින් ගිවිසුම වාගේ ඒ ප්‍රශ්න කීපයක් තිබුණ නැත්නම් මීටත් වඩා ලාභිත ඉන්ධන ලබලා දෙන්න. ඉන්ධන අඩුවීමේ අද අපේ ආර්ථිකයේ තියෙන වාසිය අපි දැකලා තියෙනවා. අද අපි කොහොමද කියන්නේ දැනුම ප්‍රදාන කරගත් ආර්ථිකයක් ඇති කරගන්න. එහෙනම් තාක්ෂණය අපි නිෂ්පාදනයට යොදවනවා. තනකාලික නිෂ්පාදනයක් ඇති කරගන්න. කාර්මික නිෂ්පාදනය, කෘෂිකර්ම නිෂ්පාදනය, ඒ වගේම සේවාංශයක යොදවා ගන්න. මේ හැම එකක්ම අපි ඕනේ විශේෂයෙන්ම දැනුම පදනම් කරගත් සමාජයකට යන්න. ඒ බලශක්ති ලබා ගන්නට අපිට මේ කලාපේ බලගත් ජාතියක් බවට පත් වෙන්න ඕනේ. අනේ වැඩ කටයුතු අපි කරන්න තිබුණා. අපිට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ ඊළඟ පාර්ලිමේන්තුවේ ඔක්කොම පක්ෂයකට එකතු වෙලා ක්‍රියාත්මක කරන්න. අපි එදු දෙනාම ඇමතිකම් ගන්නවද නැත්නම් පාර්ලිමේන්තු ක්‍රමේ කාර්ක සභාව ඉදිරියලා ඒ වගේ ක්‍රියා කරනවද කියන එක සාකච්ඡා කරන්න ඕනේ. ඒත් මේ ගමන යන්න නම් මේ ව්‍යාපාරික දේශපාලන නායකත්වයේ සහයෝගය ලැබෙනවා පමණක් නෙමෙයි මේ රටේ අවුරුදු 20ක ප්‍රතිපත්ති ගැන අපේ මූලික එකඟතාවයක් තියෙනවා. අනේක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යැත්තේ අපි කළා තියෙන දෙල්ල පක්ෂ ගණනාව මුති මණ්ඩලයක් ඇතුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක ඒක දැක්ක කරගෙන පළවෙනි පියවර එතුමා අරගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන කලාකරුවන්ගෙන් සැදුම් ලත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුව සංවිධානය අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මැතිවරණයෙන් පසුවද පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ අනිසි දේශපාලන සංස්කෘතීන් විවිධ මුහුණු වරින් හිස ඔසවන තත්ත්වයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳ වූ බවයි එම සංවිධානය අවධාරණය කළේ. පසුගිය ජනාධිපතිවරණයේදී අපි පෙනී හිටියේ අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව පීඩනයට ලක් කරපු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන කාරණාව සම්බන්ධව. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැවත තහවුරු කරගන්න අපි හැමෝටම එදා අවශ්‍ය වුණා. ඒ වගේම අපේ බලාපොරොත්තුව තමයි ජාතිවාදය පිළිකුල් කරන්න, ආගම්වාදය පිළිකුල් කරන්න, ඒ සමගම මානව හිමිකම් සුරකින අලුත් සමාජයක් ගොඩනගන්න ඒ සඳහා දායක වෙන්න තමයි අපේ සංවිධානයේ අනිත් අරමුණ. පසුගිය රජයේ සමයේ බලයේ සිටීමේ උපක්‍රමයක් හැටියට බලය නැවත ලබා ගැනීමේ උපක්‍රමයක් හැටියට ජාතිවාදයත් ආගම්වාදයත් ඉතාමත්ම පහත් විදියට භාවිතා කරනවා අපි අද්දුටුවා. නැවතත් අපිට අද දකින්න ලැබෙනවා මේ ජාතිවාදය වෙනත් මුහුණුවරකින් හිස ඔසවන්නට
උත්සාහ කරන බව. මේ ජාතිවාදයේ නැවත හිස ඔසවන්න, ඒ වගේම ආගම්වාදයේ නැවත හිස ඔසවන්න විරුද්ධව තමයි අපේ මේ සංවිධානය පෙනී සිටින්නේ. ඇත්තටම රටක ජනතාවට යහපතක් වෙන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවාම ඒකට සහයෝගය දක්වන එක අපි මේ පත් කරපු මහජන නියෝජිතයන්ගේ යුතුකමක්. මේ පාර්ලිමේන්තුවේ පවතින තත්ත්වයන් යටතේ අපි විධායක ජනාධිපතිවරයා සතු වෙලා තියෙන භයානක බලතල අඩු කරන්නටත් මෙතෙක් තනි පුද්ගලයෙකුට විතරක් අයිති වෙලා තිබුණු බලතල අඩු කරන්නට ඉදිරිපත් වුණු මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අපි හිතුවා මේ අවස්ථාවේදී අපේ සංවිධානය හැටියට අපේ සහයෝගය දෙනවා. අපිට මේ වෙලාවේ මහා ඉවසීමක් අවශ්‍ය වෙලා තියෙනවා. සමහර වෙලාවට මෛත්‍රීපාල සිරිසේනගේ රාජ්‍ය පාලනය ගැන UNP-ගේ රාජ්‍ය පාලනය ගැන මිනිස්සු කියන්නේ අපිට ඇඟට දැනෙන්නේ නැහැ කියලා. අර සිරිසේන මහත්තයාදී වාහන තොගයක් යන්න ඕනේ. එහෙම අර මොකද්ද අන්නීමේ බොරුවක් එක්ක තමයි අපි හුරු වෙලා තියෙන්නේ. ඒ හුරුව නැති වුනහම පුංචි ටිකක් ඇඟට දැනෙන්නේ නැති මදි ගතියක් තියෙනවා. මේ දින 70 ගානට කියපු ඒවා සාමාන්‍ය කොටස් කරලා තියෙනවා. යම් ඉවසීමක් තියෙන්න ඕනේ මේ ඉදිරි කාලය තුල මොකද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා බලන්න. අපි හැමතිස්සෙම කිව්වේ ඒ කාලේ ඉවසුව ඇති එන්න ඉදිරියට වෙනසක් දකිමු කියලා. අපි ඒ වෙනස දැක්කා. එහෙනම් මේ වෙනස අපේ රටේ සියලුම පුරවැසියා වෙත ලැබිය යුතුයි. අපමණ අගයක් අපේ රටට ලැබෙන්න ඕන, අපේ රටට මෛත්‍රී යුගයක් ඕන කිව්වා. ඒ යහපාලනය ගෙනීම සඳහා වැඩ කටයුතු කරේ බොහොම යහපත් විදිහට. එහිඳ අපි කලාකාරයෝ මිසක් කලහකාරයෝ නෙමෙයි. අපි මිනිස්සු. දෙමළ, සිංහල, බර්ගර්, මැලේගින වගේ මේ සියලු දෙනා අතරින් අපි මිනිස්සු. අපි තමයි මේ වෙන් කරගෙන තියෙන්නේ. අපි තමයි මේවට පාටවල් දාගෙන තියෙන්නේ. නැවත යුද්ධකට යන්න, නැවත ගැටුමකට යන්න එක වළක්වන්න අපේ සම්බන්ධම කලාකරුවෝ ගිහිල්ලා කියනවා ජාතික ගීය ගායනා කරන්න එපා. මෙහෙම ඒකට අපි විරුද්ධයි කියලා. අපි සමගින් ඒකට ජීවත් වුණත් අපි ඔක්කොම රැකේවි, නැත්තම් විනාශ වෙවි. මැතිවරණයට පස්සේ අපි දැක්කා කලාකරුවන් විශාල පිරිසක් එක්තරා විදිහක කණ්ඩායමක්, එහෙම නැත්තම් පුද්ගලෙක් නැවත බලයට ගේම සඳහා උත්සාහයක් දරනවා. ඔවුන් අවංකව කල්පනා කරනවාද අපි මොකක් වෙනුවෙන්ද පෙනී සිටින්නේ කියලා. මේ මොහොතේ බලයට පැමිණ සිටින දේශපාලනඥයන් සමග අපි සාකච්ඡා කරලා මේ උදා වෙලා තියෙන මොහොත පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන ජයග්‍රහණ අපි ලබා ගත යුතුයි. අපි අනිත් කලාකරුවන්ට ආරාධනාවක් පමණයි මේ මොහොතේ කරන්නේ. අපිත් එක්ක එකතු වෙන්න අපිට ඉන්නේ පොදු අරමුණක් පමණයි. එකම එක වෘත්තීය වගකීමක් හින්දා මගේ ජීවිතෙන් අවුරුදු 10ක් අයින් කරන්නට කිසියම් වූ දේශපාලන අධිකාරියකට පුළුවන් වුණා නම් ඒක සරල කාරණයක් නෙමෙයි. ඒ කියන්නේ දේශපාලනය වෙනුවෙන් පෙනී නොසිටි මිනිස්සෙක් මේ රටේ ඉන්න ඕනෑම දේශපාලන බලවේගයකට තමන් කැමති මතයක් දරා සිටීමට හෝ තමන් කැමති පිරිසක් සමග තමන්ගේ ගමන යන්නට අයිතිය තියෙනවා. එතන තියෙන වැරද්ද තමයි ඒ අයිතිය වෙනුවෙන් අනේකා මර්ධනය කිරීම. පෞද්ගලික විශ්වවිද්‍යාල ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතා පාගමන ආරම්භ කළේ ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. එතැන් සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ පැය 5ක පමණ කාලයක් පැමිණි සිසුන් ගාලුපාරට අවතීර්ණ වුණා. පොලිසිය බාධාවකින් තොරව කොල්ලුපිටිය මන්සන්දිය දක්වා පැමිණි විරෝධතා කරුවන්ට ඉන් ඉදිරියට යාමට හැකි වූයේ නැහැ. පොලිස් සන නොතකා තවදුරටත් ඉදිරියට යාමට උත්සාහ කළ සරසවි සිසුන්ට කඳුළු ගෑස් ජල ප්‍රහාර සහ බැටන් පොළු ප්‍රහාරයන්ට ලක්වන්නට සිදු වුණා. අද දවසේදී අපි පාගමනකින් අරලියගහ මන්දිරය දක්වා එන්න ආවේ විශේෂයෙන්ම මේ වෙනකොට අධ්‍යාපන පද්ධතිය වගේම ලංකාවේ සිවිල් සමාජය ඇතුළේ නොවිසඳපු පහුගිය ආණ්ඩුව විසින් ඉතිරි කරපු විශාල ගැටළු ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රශ්න විසඳන්න ඕනි කියන තැනට අදාළ කරන බලපෑම කරන්න අපි මේ පාගමන ආවේ. අන්තර් විශේෂ බල මණ්ඩලයේ විදිහට අපි මේ ස්ථානට ආවේ ඉල්ලීම් 14ක් මුල් කරගෙන ඒ වෙනුවෙන් සාධාරණ බලාපොරොත්තු වෙන මේ පොලිසිය මගින් උද්ඝෝෂණයට පහර දීලා බිම දිගේ ඇදගෙන ගිහිල් අතරංගනේ සහෝදරවරු දැන් පැයකට ආසන්න කාලයක් මෙතන අපි අරගලයක් කරාට පස්සේ නිදහස් කරලා තියෙනවා. අපි කියනවා බලන්න මේ සහෝදරු දිහා කොහොමද මේ සහෝදරුට පහර දුන්නේ කියලා. අප උනතරම් උද්ඝෝෂණ සහ විරෝධතා දැක තිබෙනවා. ඇතැම් විට එම විරෝධතා අප දැඩි පිළිකුලින් හෙලා දකිනවා. ඒත් මොනරාගල වෙල්ලස්ස සුභාග්‍යා විද්‍යාලයේ දරුදැරියන් ගත් මේ විරෝධතාවය සමග නම් ඔබ සැවම එක් වෙනවා ඇති. දෘෂ්ටි සහ ශ්‍රවණ ඕනතා සහිත දරුවන් සිදු කළ විරෝධතාවය හද කම්පිත කරවන්න.
අද උදෑසන 7:45ට පමණ මෙම විරෝධතාව ආරම්භ වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. එතෙන් පටන් පැය එකමාරක පමණ කාලයක් දෘශ්‍යබාධිත සහ ශ්‍රව්‍යබාධිත සිසුන් මෙලෙස විරෝධතාවේ නිරත වුණා. ඒ විද්‍යාලයේ ගුරුවරුන් 6 දෙනෙකු නිසි ලෙස තමන්ට අධ්‍යාපනය ලබා නොදෙන බව සහ ගැහැණු ළමුන්ට එම ගුරුවරුන් හිරිහැර සිදු කරන බව පවසමින්, එමෙන්ම එම ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් වෙනත් ගුරුවරුන් 10 දෙනෙකු සිය පාසල් නිවාසිකාගාර හැර ගොස් ඇති බවටද සිසු සිසුවියන් මෙහිදී චෝදනා කළා. කෙසේ වෙතත් විරෝධතාව අතරතුර ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ RMP රත්නායක මහතා එම ස්ථානයට පැමිණි බව අප වාර්තාකරු පැවසුවා. මේ ඉස්කෝලේට ආවේ සාමාන්‍ය පෙළ ගැනීමත් බලාපොරොත්තුවක් තියෙන දරුවන්ට 12 එක වෙනකම් පන්ති කරලා මේ තත්ත්වෙ ගත්තේ අපි අකුරක් ලියන්න බැරි ආදුරු ගාමයි. පුතා මේ ඒ ගියේ කඩ කරන්න බැරි ඉඳලා මේ කියන්නේ එදී නිවාසිකාගාර හැර ගිය ගුරුවරුන් යලි ගෙන්වා දෙන බවට වූ පොරොන්දුවක් මත සිසුන් විසිර ගොස් තිබෙනවා. ස්වේච්ඡා ගුරුවරු යවලත් නැහැ, කිසිම ගුරුවරයෙක් යවලා නැහැ. ඔයලා කලබල වෙන්න එපා. උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් දැන්ට සිදුව ඇති පරිසර හානිය සුළු වුවත් අනාගතයේදී සිදුවීමට නියමිත පරිසර හානිය අතිවිශාල බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ උමාඔය ව්‍යාපෘතිය මධ්‍ය කඳුකර ජන ජීවිතය යන්නෙන් අද කොළඹදී පැවති විද්වත් කතිකාවකට එක්වෙමින්. උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය කියලා තමයි මේක ආණ්ඩු හඳුන්වලා තියෙන්නේ. එතකොට දැන් අපි මේක හඳුන්වන්නේ බහු කාර්ය කියලා නෙවෙයි, බහු විනාශකාරී කියලා. ඌවේ මහා ඔය, ඌමා ඔය කියලා නම් ලැබුවා. මේ ඌමා ඔයේ ජලපෝෂිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 720යි. සිංගප්පූරුව හා සමාන භූමි ප්‍රදේශයක් පෝෂණය කරන ඔය. අන්න ඒ කියන ඌමා ඔයට 2008 අප්‍රේල් 29 වෙනිදා පහුගිය රජයේ කිව්වා ස්වභාව ධර්මයා පෙන්වා දීපු මාර්ගයෙන් වෙනස් වෙලා හැරියන් දකුණට කියලා. ස්වභාව ධර්මයට එහෙම අණ කරන්න කාටද අයිතියක් දුන්නේ? ඌමා ඔය අකමැති වුණත් පාලකයන්ගේ කැමැත්තට අනුව ඇයට කරපු ආකාරයට යන්න සිද්ධ කරලා තියෙනවා. නීති රීති පැත්තක දැම්මා, මුල්ගල් තිව්වා, ගිවිසුම් අස්සම් කළා, වැඩ පටන් ගත්තා. වැඩේ ආරම්භ කරලා වැඩේ යන ගමන් අපි කෑකෝ ගහනකොට වார்த்தාවක් ඇතුව. දැන් මේ වார்த்தාව කොහොම එකක් දන්නවද? කරගෙන යන වැඩේ කරගෙන යන්න පුළුවන් ආකාරයට හදපු වார்த்தාව. මේක පදනමක් නැති ව්‍යාපෘතියක් ඉස්සරහට යන්න දෙන්න බෑ කියලායි අපි කියන්නේ. මේ උමං වල තියෙන ප්‍රශ්නේ මහා ජනාවාස මැදින් යන්නේ. පහුගිය දෙසැම්බර් 26 වෙනිදා අඩි 1000කට වාගේ යටකදී මේ උමග කැණීම් කරගෙන යනකොට මහදිය කඳක් එළියට එන්න පටන් ගත්තා. අන්න එතෙන් සිට උඩ තියෙන ලින් හිඳුණා. ගෙවල් පුපුරන්න පටන් ගත්තා. කඳු දෙබෑ වෙන්න පටන් ගත්තා. අපි කැමති පොඩ්ඩක් පෙන්වන්න මහදිය කඳක් තාම එළියට එනවා. තාම වලක්ව ගන්න බෑ. මේ වෙනකොට රටවල් කීපයකින් තාක්ෂණික හැකියාව ඉල්ලලා තියෙනවා. දැන්ට ජර්මනියෙන් ඇවිල්ලා මේ උමග සිදුර වහන්න මහන්සි ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ මහා දිය කඳක් එනවා. ඔන්න ඔය වතුර යනවත් එක්කම දැන් බණ්ඩාරවල ප්‍රදේශයේ ගම්මාන 15ක විතර ලින් 360ක් හිඳලා තියෙනවා. තවත් ලින් 450ක විතර ප්‍රමාණයක වතුර අඩු වෙමින් තියෙනවා. අර කියන උමං කටේ මහා දිය කඳක් එළියට එනවා. අදට දින 96ක් ගිහිල්ලා තියෙනවා. දින 96කට වතුර ලීටර් කෝටි 415කට ආසන්න ප්‍රමාණයක් එළියට ඇවිල්ලා තියෙනවා. සංවර්ධනයේ අනාතයව බලන්න ඕන නම් ඔබ එන්න ඌවට. උගත්කම ගණිකාවෘතියේ දන කොටසක් ලොවෙත් අපේ රටෙත් කොටසක් ඉන්නවා. හදපුගේ පුපුරලා වත්තේ තිබුණු ලිඳ හිඳිලා බගා කරන්න බෑ.
ඔවුන්ගේ මානසිකත්වය ඔබ තේරුම් ගන්න. දැන් මේ දවස්වල පොඩි පොඩි වැහි පොද යනවා. රැට කතා කරලා සමහර ගම්වැසියෝ අහනවා. මහත්යෝගේ ඉන්නද? එළියට යන්නද? දරු පැටියොත් එක්ක වැළලෙයිද කියලා අහනවා. කල්පනා කරලා බලන්න. සංවේදී වෙන්න වෙයි. ඉතින් මේ ප්‍රශ්නේදි තියෙනව නේද පරිසර වේදීන්ට කාර්යභාරයක්? උගතුන්ට කාර්යභාරයක් තියෙනව නේද? සාහිත්‍යකරුවන්ට කාර්යභාරයක් නැද්ද? කලාකරුවන්ටත් මේකේ කාර්යභාරයක් නැද්ද? අවදි කරන්න. මේ රටේ පරිසරය රකින්න වෙයි. සියලු වෘක්ෂ ලතාවෝ කපා දැමූ පසු, සියලුම ගංගා ඇළදොළ උල්පත් සිදී ගිය පසු, අන්තිම මාළුවාද අල්ලා කෑවට පසු මිනිස්සුන්ට තේරේවි සල්ලි කන්න බෑ කියලා. කියලා සියටල් කිව්වලු. රාජ්‍ය සේවකින්ට සහන බිලට යතුරු පෙදි ලබා දීමේ තවත් අදියරක් අද පැවැත්වුණා. ඒ කොළඹ යුනියන් ප්‍රදේශයේ පළාත් පාලන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් වෙත යතුරු පැදි බෙදා දීමේ වැඩසටහනක් අද පස්වරුවේ යුනික් පෙදෙසේ පිහිටි පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙහිදී පළමු අදියර ලෙස කොළඹ ප්‍රදේශයේ මහජන නියෝජිතයින් 109 දෙනෙකු උදෙසා නිල වශයෙන් යතුරු පැදි බෙදා දෙනු ලැබුවා. දවසේ පුවත්පත් විපරම දැන් ලංකාදීප මධ්‍යම සභාපති අවුරුදු දෙකහමාරක් හිරේට 2001 ඡන්දේදා ඡන්ද පොලකට පැන ප්‍රචණ්ඩකාරීව හැසිරුණාට වර්ධකරෝ හෙජින් ගනුදෙනුව මහබැංකු හිටපු අධිපතිගෙන් පැය 4හමාරක් ප්‍රශ්න කරයි. හමුදාවට අපහාස වන චිත්‍රපටයේ හැදූ එන්ජීඕ කත රටින් පැනලා බැසිල් අත්අඩංගුවට ගැනීමේ නියෝගය එසේමයි. කඩුවෙල මහේස්ත්‍රාත් නීතිඥවරුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. දිනේෂ් විපක්ෂනායක කරවන මන්ත්‍රී 58කගේ ලිපිය ලබන සතියේ කතානායකට වීරවංශ කියයි. දිවයින ඇමති රිෂාඩ්ටත් අල්ලස් චෝදනා. බැඳුම් කර නිකුතුව ගැන පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. හමුදාවෙන් පවත්වාගෙන ගිය උතුරු නැගෙනහිර ආයතන ඩයස්පෝරාවෙන් දැහැගනීද? 19 වැනි කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල දැයි සලකා බැලීම හෙට. ද්‍රවිඩ සන්ධානය ලියාපදිච්චියට තමිල් අරසු කච්චි හරස් වෙයි. දිනමින ශ්‍රී ලංකාවට ඇතුළුවන විටම බැසිල් අත්අඩංගුවට ගන්න කඩුවෙල මහේස්ත්‍රාත් නියෝග කරයි. අසනීපයි, පැමිණීම ප්‍රමාදයි. බැසිල් දකුණු ආසියාවේ මුල්ම රටවල් අතරට ශ්‍රී ලංකාවත් නොමිලේ වයිෆයි කොළඹින් නැරඹේ. පොලිසියට උතුරේ තරුණ තරුණියෝ 400ක්. බලශක්තියෙන් සපිරි රටක් නව සැලැස්ම ජනාධිපති අතින් අද එළි දකි. කොටකෙතන මව දියණිය ඝාතනයේ තීන්දුව මැයි 7 වනදා. ලක්විම මධ්‍යම සභාපති වසර දෙකහමාරක් හිරේට සරණට ඇප. කලාකරුවන්ට ඉඩම්. ලසන්ත රවිරාජ් ඝාතන අභිරහස හෙළිවන ලකුණු. මව්බිම මහබැංකුවේ හිටපු අධිපති කබ්‍රාල්ගෙන් CID පැය 5ක් ප්‍රශ්න කරයි. ඕලෙවල් වලින් ලංකාවේ හොඳම 5 දෙනා. ගණිතය දෙවරක් අසමත් වුණාට සිසුවිය සිය දිවි හානි කරගෙන අගමැති මහ ඇමති ගැටුම උතුරේ ගමනින් එළියට පණී. ලංකාවේ උපන් මහාචාර්ය තිලක්ට ඇමරිකාවේදී විශිෂ්ටතා සම්මාන. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් කලාපයේ ප්‍රබලයෙන් පැවැත්වූ සාකච්ඡා අවසන් අධ්‍යයනයට පැමිණ තිබෙනවා. මේ අතර සිය අවසන් තීරණය ඉරානය විසින් ප්‍රකාශයට පත් කර නොමැතිකමින් මෙම සාකච්ඡාවල අවසන් තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් කලාපයේ ප්‍රබලයන් සමග පැවැත්වූ සාකච්ඡා වටේ අවසන් දින අදයි. අදාළ සාකච්ඡාවලින් පසුව මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹිය යුතු වනවා. මෙම සාකච්ඡා සඳහා කලාපයේ ප්‍රබලයන් වන බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, රුසියාව, අමරිකාව, ජර්මනිය නියෝජනය කරමින් රාජතාන්ත්‍රිකයන් රැසක් සහභාගී වුණා. කෙසේ නමුත් මෙම සාකච්ඡාවල යම් අර්බුදකාරී තත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මෙහිදී ප්‍රකාශ කර සිටියේ ගනු ලබන තීන්දුව තීරණ යහපත්ව සහ ඉතා පරිස්සමෙන් ගත යුතු බවයි. කෙසේ වෙතත් ඉරානය මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉතා සාමකාමී අයුරින් සිදු කළ යුතු බවට කලාපයේ බලධාරීන් පවසා සිටිනවා. ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරන පිපහ රටවල් සහ ජර්මනිය මෙම වැඩපිළිවෙලේ මූලිකත්වය ගෙන කටයුතු කරනවා. නියෝජිතයින් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සීමා කිරීමට කටයුතු කළ යුතු බවයි. මේ අතර චීන විදේශ කටයුතු අමාත්‍ය වැන් ගී පැවසුවේ අදාළ තීරණවල අවසන් තීන්දුව සාකච්ඡා කොට ලබා ගත යුතු බවයි. කෙසේ වෙතත් මෙම සාකච්ඡා අවසානයේ යහපත් අයුරින් විසඳෙනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කළද මෙම තීරණවලට ඉරානයේ එකඟතාව පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. මෙතෙක් ඉරානයේ සිය අවසන් තීරණය ලබා දී නොමැති කමින් මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙලේ අවසන් තීන්දුව ලබා දීම ප්‍රමාදයට පත්ව තිබෙනවා. පසුගියත අනතුරට පත් ජර්මන්වින් ගුවන් යානයේ ගමන්ගත් මගින් 80 දෙනෙකුගේ DNA වෙන් කර ගැනීමට ජර්මානු පරීක්ෂකයන් සමත්ව සිටිනවා. ඒ පිළිබඳව සමගින් ලොවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පසුගිය දාල් කඳුකරයට කඩා වැටුණු ජර්මන් වින්ග්ස් ගුවන් යානයේ අනතුරට එම යානයේ සහායක නියමුවා සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීමත් සමග ඔහු පිළිබඳ විදෙස් මාධ්‍ය විවිධ තොරතුරු අනාවරණය කරනු ලැබුවා. ඒ අනුව විදෙස් මාධ්‍ය අනාවරණය කළ නවතම තොරතුරු වන්නේ 27 ලුබිට්ස් නම් මෙම සහායක නියමුවා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවකට ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි. අනතුරු හේතුවෙන් යානයේ ගමන්ගත් කාර්ය මණ්ඩලය ඇතුළු මගින් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ වන විට අදාළ අනතුරින් වේගය පුද්ගලින් 80 දෙනෙකුගේ DNA වෙන් කර ගැනීමට ජර්මානු පරීක්ෂකයන් සමත්ව තිබෙනවා. එනමුත් යානයේ අනතුරට පත් කළ සහායක නියමුවාගේ සිරුර මෙතෙක් සොයාගෙන නොමැති බවද වාර්තා වනවා. සෞදි අරාබිය ඒකාබද්ධ සන්ධානය විසින් දියත් කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් උතුරු යේමනයේ කඳවුරක සිටි පුද්ගලින් 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාළ කඳවුරට එල්ල වූ ගුවන් ප්‍රහාරය හේතුවෙන් තවත් පුද්ගලින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. අත්තනංගුවේ සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කිරීමට ඒ රට පාර්ලිමේන්තුව තීරණය කරනු ලැබුවා. ආසන 85කින් යුත් මාලදිවයින් පාර්ලිමේන්තුවේ මීට අදාළව පැවති ඡන්ද විමසුවේදී ඡන්ද 42ක් ඊට පක්ෂවත් ඡන්ද 2ක් ඊට විපක්ෂවත් ප්‍රකාශයට පත් වුණා. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට සහය දක්වන පාර්ශව අදාළ ඡන්ද විමසීමට සහභාගී වීමෙන් වැළකී සිටියා. බොලිවුඩේ සුප්‍රසිද්ධ නිළියක් ලෙස ප්‍රකට දීපිකා පදුකෝන් විසින් කාන්තා හිංසනයට රෙහිවීම සහ කාන්තාවට තමා කැමති පරිදි ඕනෑම දෙයක් කිරීම සඳහා නිදහස ඇතැයි යන්න අන්තර්ගත වීඩියෝ පටයක් පසුගියදා අන්තර්ජාලයට මුදා හැරුණා. මෙම වීඩියෝ පටය ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති අතර දින දෙකක් තුළ අදාළ වීඩියෝ පටය මිලියන 3.5කට අධික පිරිසක් නරඹා ඇති බවද වාර්තා වනවා. ක්‍රිකට් ලෝකසලහනෙන් පසු අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව හතරවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. එම ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානයේ හිමිව තිබෙන්නේ ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමටයි. මෙවර ලෝකසලහනේ සිදු වූ තවත් විශේෂිතම සිදුවීමක් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී වූ ක්‍රීඩකින් රසක් සමුදීමයි. අප සෝදානම් ඒ සමුදුන් ක්‍රීඩකින් පිළිබඳ සොයා බලන්නට. මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමත් සමගම ඒ පිළිබඳව තවමත් සමාජයේ පවතින කතිකාවේ අඩුවක් සිදු නැහැ. ඊට හේතු වී තිබෙන්නේ මෙවර තරගාවලියෙන් පසුව විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකින් රසක් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමයි. එලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකින් සියලු දෙනා ලොව සුපිරි ක්‍රීඩකින් මෙන්ම ඔවුන් සිය උපරිම දක්ෂතා අතර පසුවන්නන් වීමයි මෙහි ඇති විශේෂත්වය. ලෝංක 1 පිතිකරුවෙකු කුමාර් සංගකාර සහ මහේල ජයවර්ධනද සිය එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ටත් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවටත් මැකිය නොහැකි හිඩසක් ගෙන දෙමින්. නමුත් මේ ක්‍රීඩකින් දෙදෙනා මව්බිමට සිදු කළ මෙහෙය පිළිබඳව යලි යලිත් ආවර්ජනය කරන විට ඔවුන් කළ මෙහෙය සදා අමරණීයයි. මිටමතරව පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේද නායක බිෂ්මා උල් හක්, යුනිස් ඛාන් සහ ෂහිඩ් අෆ්රිඩි, සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වූ බ්‍රෙන්ඩන් ටේලර්ද ක්‍රිකට් පිටියට සමුදුන්නා. එපමණක් නොව ලෝක කුසලානයේ ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නියමුවා නිහතමානී ක්‍රීඩක මයිකල් ක්ලාක් සහ නවසිලන්ත කණ්ඩායමේ නිහඬ වීරයා ඩැනියල් විටෝරි ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේ ලෝකව
උපවාසී ක්‍රීඩා ලෝලීන්ගේ මෙතට කඳුලක් එක් කරමින් මේ එම ක්‍රීඩකින් දැක් වූ සුවිශේෂී දක්ෂතාවයන් පිළිබඳව සිත ප්‍රවෘත්තිංශය තබන කෙටි සටහනක් කුමා සංගක්කාර 2000 සිට 2015 දක්වා වසර 15 තරඟ 404ක් ලකුණු 14234ක් වැඩිම ලකුණු 169ක් ශතක 25ක් අර්ධ ශතක 93ක් සහ දවා ගැනීම් 501ක් සංගක්කාරගේ වාර්තා පොත පිළිබිඹු කරනවා. මහේලි ජයවර්ධන 1998 සිට 2015 දක්වා වසර 17ක කාලයක් තරඟ 448ක් ලකුණු 12650ක් වැඩිම ලකුණු 144ක් ශතක 19ක් අර්ධ ශතක 77ක් මහේලගේ නම ඉදිරියේ සටහන් වෙනවා. බිස්මා උල්හක් පාකිස්තානය 2002 වසරේ සිට 2015 දක්වා තරඟ 162ක් ලකුණු 5122ක් වැඩිම ලකුණු නොදෙවි 96ක් ශතක ඔහු ලබා නොතිබුණත් අර්ධ ශතක 42ක් යුනිස් ඛාන්ගේ එක් දින වාර්තා පොත ආරම්භ වන්නේ 2000 වසරේ සිට 2015 දක්වා තරඟ 264ක් ලකුණු 7240ක් වැඩිම ලකුණු 144ක් ඊට ශතක 7ක් අර්ධ ශතක 48ක් ඇතුළත් පාකිස්තානයේ එක් දින පිටියට සමුදෙන මීළඟ ක්‍රීඩකයා වේගවත් ප්‍රහාරාත්මක පිතිකරු ෂහිඩ් අෆ්රිඩි 1996 සිට 2015 දක්වා තරඟ 398ක් ලකුණු 8064ක් වැඩිම ලකුණු 224ක් ඊට ශතක 6ක් සහ අර්ධ ශතක 39ක් ඇතුළත් වෙද්දී යවන්නෙකු ලෙස කඩුලු 395ක්ද අෆ්‍රිඩි දවා ගන්නවා. සිම්බාබ්වේ සුපිරි පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් 2004 වසරේ සිට 2015 දක්වා එක් දින තරඟ 167ක් ලකුණු 5258ක් ඔහු ලබාගත් වැඩිම ලකුණු 145ක් නොදෙවි ශතක 8ක් අර්ධ ශතක 32ක් ඇතුළත් නව ශ්‍රීලන්ත කණ්ඩායමේ නිහඬ වීරයා ඩැනියල් විටෝරි 1997 සිට 2015 දක්වා තරඟ 295ක් ලකුණු 2253ක් වැඩිම ලකුණු 83ක් ශතක ලබා නොතිබුණත් අර්ධ ශතක 4ක් විටෝරිගේ වාර්තා පොතේ ඉදිරියෙන් සටහන් වෙද්දී පන්දු යවන්නෙකු ලෙස සුවිශේෂී දක්ෂතා පෙන්වමින් විටෝරි කඩුලු 305ක් දවාගෙන තිබෙනවා. මයිකල් ක්ලාර්ක් ඔස්ට්‍රේලියාවට 5 වෙනි වරටත් ලෝක ක්‍රිකට් කිරුළ දිනා දුන් නිහතමානී නායකයා 2003 වසරේ සිට 2015 දක්වා කාලය තරඟ 245ක් ලකුණු 7981ක් වැඩිම ලකුණු 130ක් මයිකල් ක්ලාර්ක් ලබා ගනිද්දී ඊට ශතක 8ක් අර්ධ ශතක 58ක් සහ පන්දු යවන්නෙකු ලෙස කඩුලු 5ක් දවාගෙන තිබෙනවා. සවිස්තරාත්මක පුවත් දකින්න හෙටත් රාත්‍රියේ 7:30ට සිත ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමග එක්වන්න. ඔබට සුබ රාත්‍රියක් අදට ඔබෙන් අප සමගන්නවා.